යන්න අතරේ අපි ආහාර සහ පෝෂණ ගැ කකරමුත් එස්ස ජනනායක කුරතුම මේ මගේ ඇතේ තියෙන්නේ අපේ සරීරේ තියන අස්තියක් එතුකට මේ අස්තිීයට අපි කියන්නේ ඌර්ුවා අස්තිය කියලා මේක අපේ අගේ තියෙන අස්තිවලින් දිග ම අස්තිය මේක සාමාන්‍යෙන් තියෙන්නේ මෙන්න මෙතනයිද මේ දනිස ගාවට වෙනකන් තියෙන අස්තිය ඔ මේ අස්තිය හැදිලා තියෙ මොනවයින්ද කියන එක පිළිබඳව ොහෝ අයට න්දරන්න අබෝධයක් තිහිව නැතති කියලා ම මේ පොඩ්ඩ හැරී පබලදු කළා ඇතුළ පොඩ්ඩක් බලාගැන්ඩ පේනවා නම් බලමු අපි මේ මෙතන එතකොට හිතන් පුලන් දෙක මොවා අන්ද හැදිලා තියෙන කියක බැලුවහමනිකක් සිමති වගේ ගතියක් පේනවාගේ මහිතන්නේ ඔබට පැහැදිිවෙන ඇති මෙතන තියෙන සංයෝග මුවාද. ඇතරම මෙතන තින සංයෝගය අපි කියන්නේ හඩරක් අපටයිට් කියල ප්‍රධාන සංයෝග. ඒකේ තියෙනවා කැල්සියම් අයනහ පොස්පේට් අයන කැල්සියම් පොස්පේට් ඊට අමතරව තව සෝඩියම් මැගනීසියම් වගේ අයන ගොඩක් තියෙනවා එහෙනම් මේ සං මේක ප්‍රධාන වශයෙන් අස්තතිය හැදිලා තියෙන ද්‍රවිය සීයට හැත්තෑවක් පමණ අකාභනිික සංයෝග එකගෙන අකාභිනික සංයෝලන්තමට හත්තවක්කට හැදිල තියෙන්නේ සියට තිහයක් පමණ තියෙනවා කොලජෙන් කොලජෙන්නම් හොයා ගැඩා මාරුී සාමාන්‍යෙන් ජටිකස්තිේ එක්මනින් ඔය දැන් කෙනෙක් නට පස කොලජටික විනාස වෙනවා නැවත් මේ අස්තික කොට සිතුරුවෙන්න්න මේ තින කැල්සියම් හ පොස්පේට් නිසා දැන් එතකොට ඔබ හිතන්ඩ මේ විදිහට මංම පෙන්න්න එක අස්තියක් නං මේක කොච්චර කැල්සිීමම් හා පස්පේට් ප්‍රණයක් කැදන ත ඒ විදිහට හිස්කබලේඉඳං පාදාන්තය දක්වා අස්ති කැබලි වශයෙන් ගත්තොත් ඒේවා දෙසිය හයක් පමණ මේ ඔක්කෝම මුලු අස්තිපද්ධ තියත්තියන්නේ මේ මුළු අස්තිි පද්ධතියම හදන්ඩ කැල්සිම් හා පොස්පේට් කියන අයන අවශ්‍යයි. එද කොහෙන්ද මේ අයන ලැබෙන්නේ. ඇතරම මේ අයන ලබෙන්න අපිට ආහාරයෙන් ලබෙන්නේ. ආහාරයෙන් ලැබිල තමයි ආහාර මාර්ගයෙන් රුදිරේට උරාගන්න ඉටසේ රුදිරයෙන් තමයි මේ අස්තියට එන්න. එතර එමගින් තමයි අස්තිය මේ ගාන්ට වර්ධනය වෙන්නේ. මේක ඉතාමත් වැදගත්වෙනවා කුඩාකාලේදී. කුඩාකාලයේදී තයි මේ අස්තිය ටිකට ටිටි ටි ටික වර්ධය වෙන්න. කොට විසාලාල වශය ආරලින් කෙල්සි හ පස් පේට ැබෙන් ව. ද අපි පෝෂණය කරණන්නේ විශේෂය කතා කරන්නේ මං ඒක තවපොට රපයක් ඇඳල පෙන්න්නම් එම හෙම දැම් මේ විදිට ම ගත්තොත් ඔය අස්තිය මෙහෙම ඇන්දොත් මේ වගේ මේ අස්තියන ඇත්තටම මේ අස්තිය හැදනකොට මේ මම ඳන්නේ පුුදුරවාහිනයක් එකම පුද්ගලයාගේ එතකොට සාමාන්‍යෙන් වෙන්නේ අස්තිය වර්ධනය වෙනකොට මේ රුදිරයෙන් කැල්සිියම් ගන්න කැල්සිියම් දන දෙක. එවගේම පොස්පේටා අයනත් ගන්න අරුදිරයෙන්. රුදිරයෙන් ඇරගෙන තමයි මේ අස්තිය හදන්ට ඒව භාවිතා කනු ලබන්නේ. දැන් මවගේ ගර්භාසය තුළ දරුවෙක් වර්ධනය වන කාලේ ඒ ලදරුවා වර්ධනය වෙද්දී මේ අස්තිවල කොටස් මුලින් දකින ලබෙන ඇය හදිල දින කාටිලේජවලින්. ඊට පස්සේ ඒ කාටිලේජ ටක ික ටික ටි ටක අස්ති බවට පත්ව වෙන අපකරි කියන අස්ති බවනය කියලා උපදි අවස්ථාවෙනකොට ලදරවාගේ මුළු අස්තිසකිල්ලේ ගොඩා කස්තිවල අස්තිභාවනය සම්පූර්ණ වෙනවා එතකට දැන් අපි බලමු කොහෙෙන්ද ඒ අස්තිභාවනය සඳහා ඕනි කරන්න කැල්සියම් ලැබෙන්නේ කියලා එතකොට ඒ කැල්සියම් ලැබෙන්න්නේ මේ මේ විදිහයට දැන් අපි පොඩි රූපය සටහන කැන් දොත් මේ විදිහයට මම දාල සටහන කඳන්නේ මගේ ගර්භාෂය කියලා එතකොට දැම් ර් දරුවා වැඩෙනකොට දරුවා මේ විදිහට මේ මවට සම්බන්ධ වෙනවා කල බන්ධය කියලා එකක්ඒ කලලබන්ධයෙන් හටගන්නවා එකණි වැල එතකොට මෙහෙම මුල් කාලේ මෙම වර්ධනය වෙනකොට දැම් මේගේ අස්තිවර්ධනය වන්න ඕනි කරන කැල්සිම් හා පොස් පේ් කොහෙද ගන්නේ නිවාරින් ගණ්ඩ වෙන්න මවගින් දර මේ මවගේ මෙතන තියෙනවනන් රුදුරවාහිනී මේ ගර්බාසයතියන් රුදරවාහිනී ඒ රුදුරවාහිනී වලින් තමයි මේ කලලබන්ධය හර හා පෙකණි වැල හර හා දරුවාට ඔය මම කියපු කැල්සියම් පොස්පේට් අයින ලබෙන්නේ ඒකෙන් තමයි දරුවාගේ සම්පූර්ණ අස්තිපද්ධති වර්ධනය වෙන්නේ එතකොට සමහර වෙලාවට අර අපේ මානවයාගේ වර්ධනයේදී මුල් කලලවදයේදී මවගෙන් තමයි සේරම පෝෂක ටික ඇරගැන්නේ ඉති ඒ නිසා තමයි අර සමහර සිින්දල කියලා තියෙන්නේ ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී කියලා එකන මවගේ ජීවිතයෙන් තමයි අපිට ඒ කලවර්ධ නවදයේ දී අපේ ජීවිතය සකස් කර්ඩ ඕනි කරන්න සියලුම්ම ද්‍රව්ිය ටික ලැබෙන්නේ දැම්බෙන්න්න මේ අවස්ථාව ද මෙන්නහෙම ගැටලුව ඇතිවන්නට පුළුව මේ බලන්න ම මේ සටහන මේ පැත්තට ගිෙනියනවා දැම් බලන්න ඒක දැන් මවගේ රුදුලයන්නේ මේ වර්ධනයට ඕනි කරන මේ කැල්සියම් සහ පොස්පේටායින ගන්න මේ බලන් ට පැහදිවෙන්ව ඇද දැ මේ ටික මව කියලා පිහිතමුකෝ මෙන්න මේ ටිකා පිහිතමු මව කියලාහරි මවගේ රුදිරය මවගේ අස්ති එතකොට මේ තියෙන්න්නේ කලලය එ කලලේ වර්ධනයට අවශ්‍ය කරන කැල්සියම් හා පොස්පේට්ටික ගන්නේ මෙතන මේ මවගේ රුදිරෙන් එතට මවගේ රුදිරේ කැල්සියියම් හා පොස්පේට් ප්‍රමාණය එතකොට අඩුවන්නඩ පුළුව එතකොට ඒටික ප්‍රතිපූර්ණය කරඩ මවට කැල්සියම් හා පොස්පරස් ආහාරවලින් ලැබෙන්ඩෝනි ආහාරවලින් මවට ලැබෙන්ඩෝනි එනම් සාමාන්‍ය අවස්ථාවකට වඩා ගර්භනී අවස්ථාවකදී මවගේ පෝෂණය ඉතාම හො තත්වෙන් තියෙන්න ඕනි නිලෝගී දරුවෙක් විහි කරන්නනා එතකොට දැන් අපි මෙහෙම බලමු දැන් යම් කිසි විදිහකින් මවගේ ගර්භාසය තුළ මේ කලලේ වර්ධනය වෙද්ද යම්හයකින් මවගේ රුදිරේ කැල්සියම් ප්‍රමාණය අඩුනොත් මේ බ්‍රූණයාට ගණඩ තියෙන කැල්සිම් ප්‍රමාණය අඩුවෙනවා. එවැනි අවස්ථාවක කරන්නේ ආහාරෙන් ලැබෙන අඩුනොත් ආහාරෙන් ලබෙන ප්‍රමාණය අඩු නෝතින් එහෙම කියලා අපේ හැලෙන බ්‍රූණයාගේ අස්තිවල ප්‍රමාණය හෝ ඒකේ ගණත්වේ අඩු කරන්න එනැහැ. ඒක හදන්්ඩෝනික කැල්සියම් හා පොස්පරස්්ටික මවගේ රුදුරයෙන් ගන්නවා ත මවගේ රුදදිරේ කැල්සියම් හාහ පොස්පර අඩුව නං ඒ අඩු ආහාරවලින් සම්පූර්ණ වෙන්නෙත් නැත්තං. කොට මොකද කරන්නේ මවගේ තියෙනවාන මවගේ අස්තිවලින් ඒ අස්තිපූරකය දිය කරලා මවගේ අස්තිවලින් ගන්නවා මේ විදිහෙට පෘතිරයට ඇරගෙන බරූණයාට එක දෙනවා. එතකොට එහෙම වනහම මවගේ අස්තිවල තියෙන මෙතන අස්තිවල ගණත්වය අඩුවෙනෝ එකන විශේෂයෙන් අස්තියේ ඇතුළ මෙන්නම මේ වගේ සිදුරු සිරු සිරු සිදුරු ඇතිව වන්න පුලුවන් මේ මේ වගේ අස්තිය ඇතුළේ එක පිටිින් පේෙන්නෑ මේ අස් ඇරම් බැලුවට පෙන්නෑ අස්තිය ඇතුලේ අස්තතිය තුල මේගගේින් සිදරු සිදරු ඇතිවට පුළුවන් අපි ඒරගෙනවා පොරෝස් කියල එකන සිදුරු. එක අස්තිය ඇතුළේ මේ සිදුරු ඇතිවීම ඔස්ටියෝපොරෝසිස් කියලා අපි හඳුන්නනවා. එතකොට ඔස්ටියෝපොරෝසිස් ඇවීම හේතුකොටගෙන සුළු මේ ඇද ඇටීමක දී පවා මේ අස්තිය හිය ගති අඩු වෙලා අස්තිියය මේ විදිට පිපිරිලා යන්න පුුවන් අස් ක් පි ද ස් කට. මේ ඔස්ටියපරොසිස්තියනක වලක්වා ගැන්ඩ කළ යුතු ප්‍රධානම සාධකයේ තමයි ගර්භනී කාලයේදී විශාල් කැල්සිම් ප්‍රමාණයක් බ්‍රූණයා විසින් ලබාගන්න නිසා ආහාරවලින් ඒටික ප්‍රතිපූර්ණය වෙන්ඩෝනිි දැ දැංනම් බොහ වෙලාවලට අම්මලාට ඉන්න ළමයි දෙන්නයි එපරිමුණොත්තුන්දනයින දැන් අපේ ආච්චිගේ අපි අම්මගේ පවුලේ ඔක්කුමසාමාජික යෝගාන දාසයක් ඉතිං ඒවාගේ ආචි කෙනෙක් කල්ල දාසයක් හදල දයනකොට කොච්චර කැල්සිම් ප්‍රමාණයක් ගණ්ඩඇද. නමුත්යයා අවුදු වනුහයක්විත ජීවත් වනා කවදාවත් ඔස්ටියෝපරෝසිස් සැදිල හමොකක්වත් ප්‍රශනයක්ුණේ නෑ ඒකට හේතුව තමයි අර කොච්චර කැල්සියම් ගත්තත් මේ එයාගේ රුදිරයෙන් ඒයාගේ රුදිරේ අඩුවක්වෙන්න නෑ කැල්සියම්මකද ආහාරෝලින් ඒටික හොඳින් ලබේෙනවා. දැන්මං හිතන්නේ පෝෂණය ගැන හෝ ගර්බනිවදේ පෝෂය ැන හ මිනිසන්ගේ සැලකිල්ලක් වැඩිය නෑව මොහරයක් ගිලධදාන තම සාමානය කරන්න ඒනිසා විධ පෝෂණය හා සම්බන්ධ අබාධ ගොඩක් ඇවෙලා තියෙන ම මේ අර දැනය එකක් විදිට ඔස්තිියෝපොලෝසිස්ුලින් පටන් ගත්තේ විශේෂයෙන්ම තව දෙයක් යන්ඩෝනි දැම් මේ ආහාරයක තියෙන්ඩෝනි දේවල් කියලා ගත්තොත් අපි මෙන්න මෙහෙම අපිට වර්ග කරන්න පුළුවන් අපිඔ එකනවානි සම තුලි ආහාරය නැතන් සම බල ආහාරය කියලා බැලස් ඩයිට් කියන එක එතකට මේ ආහාරය තියෙන්ඩෝනි සංගටක ගත්තොත් මෙන්න මේක තියෙන්ඩෝනි හාරයම ජලය තිෙන්ඩෝනි දෙවෙන එක තමයි කාබුහඩරට කාබුහ එව තියෙන් ඩෝනි තුන්වෙෙන එක ලිපිඩ තියෙන්ෝනි ඉරසේ හතරවෙෙනක පරෝටීන තියෙන්ඩෝනි පස්වෙෙනක කනිජ ලවන තියෙන්ඩෝනි අන්නේ කනිජ ලවන වර්ග ගණනාවත් තියෙනවා මේකට තමයි මං කැල්සියම් සහ පොස් පේට් කියන දෙක ගත්තේ දෙගන්න බල පැමතම විස්තර කරේ ඉඩවස හයවෙන එක විටමින්ති එඩෝනි හත්වනි එක තන්තුති එන්ඩඕ ෆබස් තන්තු මෙන්න මේ සංගටක හතම අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය අනුපාතයෙන් ඔබේ ආහාරය තියෙනවා නම් අන්නේ ආහාරයට කිය පුළුවන් බැලස් ඩයිට් එකක් කියලා නමුත් සමහර වෙලාවට අපි ගන්න ආහාරවල ඔය බැලස් ගතිය නෑ ඒ බලස් තිය නැවුණන හම විද්ධ ප්‍රශ්න ඇති වෙනවාමටික දැන් මේටික අනිවාර්ම තියෙන් ඕනි දැන් අපි ඔය භාවිතා කරන සමහර ආහාර රටාවේ ශෂනික හාර වගේ වගත්තො තේවය සමහර වෙලාවට තියෙන්නේ කාබු හයිඩ්‍රේටයි ලිපිඩයි පිටි තෙලයි පිටි තෙලුයි තමයි තියෙන්නේ එතකොට තන්තු කියන එකක් ඇත්තෙමනෑ මොකද සහර හාරවල එෙම තන්තු නැම්ෆයිබ ඇත්තමන. ය තන්තුටිකත් අපි පුළුවන් රන්දුරටයිංකල්ලයින් කරලා රීෆයින් කල ගැ පුුවන් තර සුද්ද කලතමයි ආහරියට ගඩ පුරදු වෙලාතියෙන්නේ මේ නිසා වඩ ඇති සහරලාට පෝෂණය පිබඳ ආබාද රාසියක් ඇතිවෙලා තියෙනවා බඩ වැලේ පිළිකාඇතිවෙලා තියෙන ගස්ටයිට තත්ව ඇ වෙලා තියෙනවා එත්තකොට තව ගත්තොත් අර්සස්තත්ව ඇති වෙලා තියෙනවා ආහාරජීන පද්ධතියාආසිත රෝග ගණනාවක් ඇතිවෙලා තියනවා. ඉතින් අත්තරම අආද අපි කතා කරන්න බලාපොරත්තිය විශේෂෙන්ම මේ මේ ආහාර සහ පෝෂණය පිළිබඳ. මේ මම මෙතනල ියන්න ආහාර සහ පෝෂණය. එදි මේකද අපට කතා කරන්න පුළුවන් මේ මූලික හැඳින්වීමක් මම කරේ මම මුලින් පටන්ගත්තේ අර කැල්සියම් හා පොස්පරස් ගර්භණනි කාලයේදී මවගේ ආහාරය තිබීම කොයි තරම් වැදගත්තෙනවාද. වෙන දට වඩා එක ප්‍රමාණය වැඩි වෙෙන්ඩෝනිි. එතුට ඔය වගේම එකක් තියෙනවා මේ මේකත් එක්ක බලපානවා ගොඩක් විටමින්. විටමින් තියෙනවා අපිධාර. මු දවසත් කතා කලා විටමින් තික ජලයේ ද වෙන විටමින් තියනවා විටමින් B කම්පලෙක්ස එක විටමින් C ඇතකොට මේදයේ දියවෙන ඒවා තියනවා විටමින් K විටමින් A විටමින් D විටමින් E පිශේෂයම සමහර වෙලාවල්ලලට මේ විටමින් D වනතාවයක් ඇති වුණොතින් හෙම විටමින් D ුනතාවයක් ඇති වුණනොතින් හෙම ඒ විටමින් D උනතාවේ නිසා සමහර විට අර ක ආහාරය තියන කැල්සිියම් අවශෝෂණය කර ගඩ බෑ කැ මේ වාතරත් ලොකුන්තර් සම්බන්ධාවඇ තියවා.ඒගැන්නේ කැල්සියම් ප්‍රමාණවත් පරිදි තියෙනවා නමුත් විටමින්ඩි අඩු නිසා ඒක අවශෝෂය කරන්න බලපාන නිසා මම හිතනවා සෑමදිනම මේ ජීව විද්‍යාව හධාරණ එම ඇත්තම වෛද විද්‍ය හධාරණය විතරන්නවෙයි සෑමදිනාට මආහාරමාර්ගයක්ත් තියෙනවාන්නේ සෑමදිනාට මේ පොදු මාතෘකාක් හැමෝම මං හිතවා මේ මාතෘකාව ගැන මීට වඩාටිකක් පුළල් හිතුව වඩහොදැ කියල. ගන්නේ කුමක් ද වන්නේ යයි අපි බෙහෙත් බොනොත් දන්නගොරතුමයි අපි ගන්න ආහාරයක තියෙන්ඩෝනි මූලික සංගටක හතක් ගැන මේ මූික සංගට හත ම ගත්තේ උසස් පෙලට දීලා තියෙන ගුරුවත් පොතට අනුව ඒක පැහැදිලිව කියන ආහාරයක් සමතුලිත ආහාරයක් වෙන්ඩ මේ සංගටක හත නියමිත අනුපාතයෙන් තියෙන්ඩෝනි කියලා. මේවයින් මම ඉස්සර වෙලාම මේ තන්තු කියනක පිළිබඳ පොඩ්ඩක් පැහදි කරලා ඉන්න මොකද මේ තන්තු කියන එක ගැන පොඩි අදහසත් ය තියෙන්ඩෝනි නිසා. දැ මේ ආහාරයේ තන්තු තියෙන්ඩෝනි අවශ්‍ය වෙන්නේ මොකටද කිය පශ්නයක් තියනවා ැවදාහරණයකට ගත්තොත් කාබුහයිඩ්රේට වලින් ඒවා අපේ ශරීරය තු දී අපේ ඒ කාබුහයිරේට බිඳහෙළල්ලා ඒකයි ශක්තියල බා දෙනෝ. ැ ප්‍රෝටීන ගත්තොත් තේවයින් අපේ සයිල වර්ධනය සඳහා ක්‍රියා කරනවා. මේ තන්තු කියන්නේ මොනවාද. මේ තන්තු කියන්නේ අපි ආහාරයට ගන්න, මේ මොනහරි ආහාරවල තියන විශෂෙන් මේ තන්තු තියෙන්නේ ශාක ද්‍රව්‍යවල පමණයි කියෙනෙ ඉස්ර වෙලා ම දැන කැන්ඩෝන්. එෙම නම් මාන්සමය මස්මාලු බිත්තර ඒවාගේ වය තන්තු අන්තර්ගත වන්නේ නෑ. එනම් මේ ෆයිබස් කියන එක අන්තර්ගත වෙන්න ශාක ද්‍රව්‍යවල ශාක ද්‍ර්‍යල විශේෂයෙන්ම තියෙනවා සෙලියුලෝස්. ඉට පස්සේ හෙමි සෙලියුලෝස්. ඉට පස්ස පෙක්ටන්. මෙන්න මේ වගේ ඒවයි එකතුවකට තමයි අපි පොදේ කියන්නේ තන්තු කියලා ෆයිබර්ස් කියලා. මේ සෙලියුලෝස්වත් හැමිසෙලියුලෝස්වත් පෙක්ටීන්වත් ආහාරයේ තිබුණට අපි කෑවට ඒ අපේ ආහාර මාර්ගය තුළ ජීරණය කරලා එකෙන් කිසිම ශක්තියක් ලබා ගැඩ බෑ. එකතකට පොඩි ප්‍රශ්නයක් ඇතිවෙනවා ඒහනම් අපේ හාරයට ගන්න මොකද කියන එක එකගැන මේ අනිත්‍යේ වයින් අපි ඒක මොහර ශක්තියක් ලා ගැඩ පුුවන් නාට න්තුවලින් කිසිම ශක්තියක් ලබන්නන්නේ ට වෛද්‍යවරු කියනවා තන්තු තියෙන් දෝනනි කියලලා තොට ප්‍රශනයක් එනවා තන්තුවලින් මොකද බලාපොරොත්තුවවෙන්න කියලා තන්තුවලින් විශේෂෙන් බලාපොත්තු වෙනවා මෙන්ද මේ කරුණු ටික තන්තු වලින් බලාපොරොත්තු වෙන පලවනක තමයි මෙම තේරෙන බාසාාවෙන් ලියන්නම් බඩ පිවේ බඩ ඉක්මනින් පිරෙනවා. හැබැයි කැලරි අඩුයි බඩක්මනින් පිරනවා කර ඩු ක හම එක න ේත මයි . අපි පිෂ්ටය සහිතාහා ගොඩා ත්තොත්හේම ඒ එකනුත් බඩ පිරෙනවා බඩ පිරෙනවා වගේම විශාල කැලරි ප්‍රමාණයක් සර්ගයට ලැබෙනවා. ආන් හෙමුණයිම් පස්සේ මෙන්න මේ වගේ ඇයටඒක ගැටලුවක් වෙනවා. පලවෙනික ස්තුලතාවේ තියනෑගේ ස්තුලතාවේ තවතාව තාවතාව වැඩි වෙනවා. එ එතකොට දෙවෙන එක තමයි දියවැඩියල් තියෙනඇක දිය වැඩියාව මටම වැඩි වෙනවා මොකදඒ පිෂ්ටෙන් විශාල ප්‍රමාණය කවශෝෂණය වන නිසා. මෙන්න මේ හේතුව නිසා, අර දැන් අපි ගත්තොත් හේම පිෂ්ටය තියෙන ප්‍රමාණයට සාපේක්ෂව තන්තුටිකක් වැඩිපුර තිබුණ හම එවැනි ආහාරයක් ගත්තහම තන්තු නිසා ඉක්මනින් බඩ පිරෙනවා. ඇතු අපි අර පිෂ්ටේ වගේ එකක් ගන්න ප්‍රමාණය ආහාරය ගන්න ප්‍රමාණය අඩුවෙනු. බඩ පිරවානිෙක්මනින් හැබැයි තන්තුටික ජීග්‍රණය වෙන්නේ නැති නිසා ඒකෙන් ඇඟට ලැබෙන කැලරි ප්‍රමාණය අඩුයි. දැන් අර සමහලාට මෙහමත් තියෙනන හසඳමත්න අර සමහරලාට වෛදුර කියනවා. ආහාර පාලනය කරන්න සීම කර්ි කියල මහර ස්තුලව නහම් තර ගේෙන කන ප්‍රමාණය අඩු කරඩ කියලා සහරයියට පඩි ප්‍රශනයක් තිෙන ක ප්‍රමාණය අුරපු හම රෑට්හෙම සමහරලලාට ඉන්දියප පහැත්ත පහකිත රයි කණනයන්න එයායටට කියෙනවා දහයක්කාපුහන් ඇති කියලා ඉතින් එඒ පලවිනිදාසන දහයක් කාලා ඉන්න නිින් දෙයන්නන්නේ ඇයි බඩ පිරලනෙ ඒ වගේ වෙලාවකට අර ඒ ගන්න ආහාරය තුළ විශේෂයෙන් එලබොළ වර්ග පලාවර්ග ආහාරයට ගත්තොත් කොඩක් හොඳට බඩ පිරෙනවා හැබැයි විශාල මේ කලු රිපමාණය සරියටට අවශේෂය වෙන්න. ඉතිඒ ලොකුවාසියක් එටට හැබැ මෙහෙම තියනවා සමහර මේ වගේ වැඩත් කරනවා. මේ රෑට බත්කන්න නෑ කියලා පාන රාත්තලක් විර කනු. එහෙම නැත්තම් මෙහෙම කරනවා. එලවලු කනවායි කියලා අර්ථපල් කිලෝුව එකක් විතර කරනු ඒක එලු කියල ගන ගන්න ෑමතෙන්ද. ඒ නිසා ඒ කියන්න දේවලුත් ඒ වලගැන විශෂෙන් සල කිිත්ට දෝන තන්තුන්තර්ගත වන්නේ. කොලපාට එලවලු සහ පලාවර්ගවල මයි තන්තු විශා වශය අන්ර්ගත වෙන්නේ එදුර මේ තන්තුවල එක ප්‍රයෝජනය තම කිව්වේ ව දෙවෙනි පයෝජනය තයි මේක. තන්තු අන්තර්ගත වනහම මේ බඩවැලේ ක්‍රමාකංචනය ඩවලේ මේමගේමක ම ලනයව වන තතු යනකොට බඩවේ ක්‍රමකංචය ොම ත්ේනයෙනවා ඩවල ක්‍රියකාරිරත හොට සිද වෙනවා ඒලට අ නිත්තක තමයි තන්තු අන්තර්ගත වනහම මල පහ කරනකොට ඒ මල ද්‍රව්ගිය ගන්ී බවනය වෙන්න සමහර වෙලාට ලද්‍රවගේ නිකන් කොක්‍රීටලාගේ වෙනවා බෝ මාරල් පිට කරන්ගහම ගුදමාර්ගය ොස තුලත් වෙනවා. ඒගේ මලදවගේ ගී බවනය වෙලා කොක්‍රීට් වගේ වන්නනෑ මලදවගේ බැහර කරන්න ලේශවා තන්තු බුණාම ඊළඟට වැදගත්න කනවේ මේ තන්තු තිබුණම බඩවැලේ අර ත්‍රමාකංචනය දියුණුවෙනවා වගේම බඩවැල හොඳට නිම් බ්‍රශ්වෙලා යනවා.ඒ බඩවැල හොඳ ්‍රශ්වෙලා යනහින්ද ඩවල තනින් තැන තෙල් වගේව තැන්පත්වෙන්නේනෑ ඒනිසා බඩවැල ගොඩක් පිරිසිද වෙන එඒසා බඩවලාශ්‍රිතව ඇති වෙන පිළිකා තත්ව අඩුවෙනවා. ඉතින් ඒ වගේ සෑහෙන දේවල්ටිකක් තියෙනවා ආරේ තන්තුව අන්තර්ගත වීම මකින් ලැබෙන ප්‍රතිලාව. ඉතින් දැන් අපේ ඔය දේශී ආහාර ක්‍රමවේදය අපි අමතක කල්ලනේ අපි මේ ෆාස්ට ෆුල්ඩ් කියනෙ එකට ගියාන්නේේ ඒ ෑමත් එක්ක වනේ ඉතාම ඉක්මනින් හදිසිේ බස්කට දුවන ගමන් වගේ ගිලගෙන ගිලගෙන යනවා ඒගේ තන්තු තියෙන මති මුත්තේ බෑනි හප්පහප හරිි දඟගලන්නෙ පෑ යකින් ඒ ක්කෝම අමතක කරලා දාලා මොනවයින් හරි බඩපුරෝගෙන ලොකූ අරමුණු පස්ස වේගේ හබාගෙන ගියා පහුගිය දවසල්ල. දැන්න්නන් ගෙදෙට්ට වෙලා ඒවක්කෝම අමතක කරලා දාලා මේ පැත්තට අප මනිසුල්ට හිතන්ඩ පුළුවන් වෙලා තියෙන මහිතන්නේ මේ අවස්ථාව හොඳ. හැරවුම් ලක්ෂයක්ක් කර ගැඩ පුුවන් අපිට අපේ ඒ දේශී ආහාර සංස්කෘතියට තියෙන වටිනාකම එකතු කර ගැන්ඩ අපිට මොකදි දැ මේ කෝවිඩ් වගේ ගැන චර කතා කර හිටියට ලංකාව වැඩිපුරම තියෙන බෝ නොවම රෝගල දදුන මරම එතකොට ඒකටත් මේ ආහාර අදිම බලපාලා තියන. ො ආහාරය මගින් තමයි ඒ සියල්ල තීරණය වෙන්න. ඉතින් ඔන්න මම ඒක තන්තු පිළිබඳව කතා කරා මංහිතන්න අපේ අගේධ වෛද්‍යතුමාත් පුළුවන් ව ඒ තන්තු අන්තර්ගත ද්‍රව්විය ගැන කියන්න දැන් තවත් උදාහරණය විදිහයට ගත්තොත් හේම මේ අප පාරම්පරිකා ආහාර ශිල්ප ක්‍රමවල ගොඩක් තන්තු සහිතාආහර්තමයි තිබුණේ දැම් වීවලවුනත් ඉස්සර අපි මේ හාල් ගත්තම ඒ නිවුඩ්ඩත් එක්න ආහාරයට වැඩිපුරගත්තේ දැන් පස කාලෙන නිවු්ඩයිමි මිල යන්නේ ය ගොඩාක් ලංකාවි තියෙනසාම්ප්‍රදායික සහල් වර්ගවල අනෙකුද දාන්‍ය බෝගවලම මේස්වභහාවෙන්ම අන්තර්ගත වෙනවා මේ ඉති ඒ එක නිසා තන්තු හොයෝොයා මතුුව යන් ඔන්න අප ආහාරය අනිවාරය අගයක් ඉදිර තිබුණ ැඉතින් වෛද්‍යවරු ඉතාම පැදිලිය පහිට වයිදදාව පහැදිලිගේවා ෆයිබස්ඉතිෙන්ඩ මෝනි කියලා. එක අත්‍යවශ්‍යයි කියලා.කඒක සරීරයට ශක්තියක් නොලැබනාට ජීරණය නොකලාට ඒකෙන් වෙන බැදගත් කාරරිායෙන්ටික් වෙන නිසා දැඟහිති ෙදටෙලා තන්තුහ පන්් තම තියෙන්නේ තිස ජන්නායක මහත් ඇකිකව ර්ශෂණික ආහාර. සල්යන ගමන් කාරයල්ලි තම් පට පට ගල මඟගද අහුලග යනවකි ද අවුලනවා නවුලන දාන වගේ කෑම රටාවක් අපේ තිබුණට මම ඒ කර්මාන්ත සෑහන පිරිසගේ අපේ අන්සේම ඒවට මේ පහරක්්ගාන්ට කියරවනවේ හැබැයි දැන්ඒව නෑ ය වහන්ඩ වුණනේ කවරුව මල නෑ හැබයි දුවන්ටනෑ මගන ඒව නැහැ කියල අපේ පුතාට නැතව බෑ දාම හවල්ලකන අරුව නොබී බෑ අරුවන් නොකාබෑ ඕනමයි ඉ නෑනේ? නැර සි කනෙක් මියගගේ බවක් හෝ පල නැතිට ඉස්තැනක වාර්ාවලානව නැතුවඇගේ අගේට මේ ඉන්නවනේ අඩු පාඩුව ඇති කේන්දිරිලිය ඇති. නමුත් ඔබ මේ හුරුවන්නේ අමුතු අ්‍යසේකට ඔබ මේ හුරුවන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවනරටාවට ලොපටහිතේ නැද කෝවිම සංගතය හරහාපට සෞඛ්‍ය මේ පුරදු ගැන පාඩන්ික් කියෙලදීලතින චර්යාේ පුරුදු ටිකක් ගැන කියල දෙමෙ න නැත්ත අපි මරෙනවා ඒටික ොත්ෙම ඉවරයි ඇති හාරරට ආහාර පුරුතු. ඒවත් හුරුවෙන්ඩ අලුත්ම අභ්‍යහාසේකට හුරු කරන කාලයක් මේක අයුරෙේ. සුලබව අහන්ට දකින්ට ලැබෙන දෙයක්ත්තාමේ අම්ලපිත්ත රෝගේ. ට හ ැලු හැම න ගස් ට ගස් ට කියල කියන මේ සබහ මොකදමේ ජීවිද්‍යත්ම පදන ොක්ද ට ප්‍රතිකාර ර වද්‍යවරෙක් තමයි ප්‍රතිකාරණන් න් න බතු ම ඇම ම ර මූලික වශයෙන් අමල පිත්තරෝගේ ආකාර ගණ නාවක් තියනවා එක ැන අම්ල පිත්තරෝග කියල කිවට එක වි කීපයක් තියන මම. ලා පොත් ව මේ ජීවවිද්‍යාත්මක වශයෙන් ගැන වෛද විද්‍යාමක වශයන්නේ ජීවිද්‍යාත්ක වශයෙන් මෙත මුක්ද වෙන්න කියෙ ගැන පහදිි කරන්න තම බලාපොරොත්තු වෙන්නේ දැන් මේ අම්ලපිත්ත රෝගයට බලපාන දැන් අයවේ වෙන්නේ ප්‍රධාන වශයෙන් ආමාශය මේ ආමාශයේ තියෙනවා මේ මෙතන මේ තියෙනවා එක්තර මේ අපි මට කියන්නේ වක්‍රපිදාන පේෂි කියලා මෙතනත් තියනොහෙම වක්‍රපිධාන පේෂක් දැන් සාමාන්‍යෙන් ආමාසය සවභාවේ තමයි දැන් ආමාශය කියන්න එකට තමයි අප බඩ කියලා පාවිච්ච කරන්න ප්‍රධාන වශය ආමාශය නැතම් බොක් කියලා ගන්නන්නේ ඒක තමයි එතල දැන් මේ ආමාශයේ මෙහමතින ආමාශ ිත්තිය ම මේ ආමාශය හදිල තියෙන්නේගේ බිත්තියකන්න පේශමය බිත්තියින් මෙ මේ වගේ නොහොම එතකොට අපි කනක් ආහාර විශාල වශයෙන් ප්‍රමාණයක් කැරගෙන එක එකරේ ගඩා කරන්න පුළුවන් මෙෙන දිට තමයි මේ ආමාසය හැදිල තියෙන්නේ මේ කපාට ඇරලා නැත්තම් මේ වක්‍රපිධානය ඇරලා ආහාර මේකට පුරෝණු පුරෝලලා ඉඩ පස මේ දෙකම වහලා හොඳට අම්බරන්ඩු පුළුවන්ම මේ එකෙන් තරයි හොට අම්ඹරන්න ආහාර එතකොට ඒ වගේම මේක ආහාර ඇඹරීමේදී ආහාරය සමඟ එකතුවෙන යුෂයක් එකතුවෙන යුෂයට කියන්නේ ආමාෂයක යුෂයකිල් එිෙන ගස්ටික් ජුස්කල් ද මේ හැදදින කොහඳද කිය ම මේ පොඩ්ඩක් මෙතතින් වෙන ඇඳල පෙන්න්නම් හෙම මේක හැදන්නේ මේ ආමාශක යුෂය හැදෙන්නේ මේ මාශ බිත්තියතින් මෙන්න මේ බිත්තිියය කොට සක් කියල හිතන්නකුම මේ හැදක මෙන්න මේවාගේ තියෙනවා මේ ආමාශයක ග්‍රන්ති කියලා ජාතියක් මෙන්න මෙහෙම ගස්ට්‍රික්ගලන්් කියලා ජාතියක් එක සයිල්ල වර්ගවලින් හැදිල තියන් මෙහෙම මේක හැදිල තමයි මේ ආමාසික යුෂය ආමාසික කුහරයට එන්නේ මයි ඇඳල පෙන්නන්න මෙහෙම මේක හැදිල තමයි මේ ආමාසික යුෂය මෙන්න මේ ගන්තිය හැදිලා මෙහෙම මෙම නො මේ ටිකේ නිෂ්පාදන වෙලා උට ගලාගෙන නොහො ඔයිවිදියට මේයින් තමයි මේ ආමාශික විෂය මෙන්නටෙන් තමයි හදන්න හදලා මෙහම උඩටගේ නොහොම එතොරේ ගෙනාපු හමරිකම් මේ ආමාසික විුෂය මෙන්න මේ වගේ රැඳ නොමේටිකවතින් ආමාශික විෂයහම රැඳ නොමේටික මේආමාසිික විෂය වැදගත්වෙනවා ආහාරය ජීරණය කරඩ මේ ආමාශික විෂයේ තියෙනවා මෙහෙම ආපුහාම මේ ආමාශසිික විෂයේ තියෙනවා එචල් හඩු කෝරික් කම්ලේ තියෙනවා ඊට පස්සේ පෙප්සිීන් තියනවා. පෙපන් කියැනන් සහිමයක් එකෙන් ප්‍රෝටීන ීරණය කරන්න පුළුවන් ඇත්තටම මේක ශ්‍රාවය වෙන්න පෙප්සි නෝජන් විදියට ස්්‍රාවය වෙලා එචචියල් ලොලිින් මයි පෙපසිීන් බවට පත් වෙන්නේ එදර එක්ල් නැති මුත්තෙම මේ ක්‍රියාත්මක වෙන්න නෑ සයිල් හා පෙපන්න තොට මේ එචල් තියෙන නිසා සාමාන්‍යෙන් මේ ආම්ලයක්යා සැරම්ලයක් එනිසා මේක දෙකයි දසම පහයි පචචය ඒගාන්ට ආම්ලිකයි ආම්ලිකයි එකගැන මේ මේ ශ්‍රාවය වෙලා එන්න මේ යුෂය මේම ස්්‍රාවේවෙන මේ විෂේ ආම්රිිකයි. සාමාන්‍ය මේ විෂය අපි කෑම හපනකොට මේ හනුව මෙම චලයවෙද්දිත් ඇතිවන ස්නායුත්තේජනය නිසා මේ ආමාසික විශෂේ ශ්‍රාවයෙන්ට පටන්ගන්නවා වෙලාවානුවත් ඒක සිද්ධ වෙනවා. එතකොට දැන් අපි ගොඩාක්වෙලා බඩගින්න හිටියොත් සෑහෙන වෙලාවත් බඩගින්න හිටියොත්. විශේෂයම අපි වැඩිපුර බඩගන්නන්න උදේවේල අපේ පහුගිය කාලයේ තිබිච්ච අධ්්‍යධාවනකාරී වැඩ 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 යවරයක් නති හේතුව නිසා අපිට උදේට ක්ඩ වෙන්න එතුර අපි කාලාතින් රෑට රෑට කාපුුව එකයිදම් සමහර වෙලාට උදේ හයට විත කණඩෝනි එක දැන් අනකොට දය විතර ඇති එතකොට ආමාසය සම්පූර්ණයම හිස් වෙලා මේ ආමාසක විෂය විශාල වෙලාවක් එකතු වෙලා තියෙනවා එතකොට මේ ආමාසක විශෂේ තියෙන එච්චි එල්වලින් මෙ මේ ආමාශයේ බිත්තිය පිච්චෙනෝ මෙන්න මේ තැන් මේ වගේ පිච්චෙනෝ ආමාශයේ බිත්්‍යය පිච්චෙනෝ මෙතන මේ මෙහෙම දයන ම අඳන්නමේ ආමාශය බිත්තිය පිච්චන තැම්මේ තියනේ ආනේ තැංහල පිච්චන ආමාශය බිත්තිය පිච්චිලා ඇතරන තුවාල ඇති වෙන ගස්ට්‍රික් අල්ස එන ආමාශයේ තුවාල කියල තමයි කියන්නේ මහිතන්නේ ඔය ඔය තත්ත්යට ආපුහාම බරපතල අපසුතාවයක් ඇතිවෙනවා වම්මන යනවා පපුුව හිරවෙනවාගේවා දැනෙනවා එකට හේතුව තමයි මෙතන තුවා ඇතිවෙන එක ඒ තුවාල ඇතිවෙන ප්‍රධාන හේතුව තමයි හයිඩුකෝරිිකම්ලට ආමාශ්‍යය බිත්තිය පිච්චන එක. අමාශයේ භිත්තියේ තියෙන පිච්චදය පිච්චන එක. එතකොට මේ එහෙම වඩ ප්‍රධාන හේතුව තමයි දීර්ග කාලයක් ආහාර නොගැන සිටීම ගැනේ සන් උදේ ආහාරවේල සෑහෙම ප්‍රමාද කරන එක. ඉති මේක මේ තෙක් මතව යෙු තියෙනවාකිල හොයාගන තියනයි තමයි වෙන මේක මානසික ආතතිය ස්ට්‍රෙස්ස එක මානසික ආතය වැඩි වෙන කොටත් මේ එක්ියල් ිතව වෙනක වැඩි ේ තු ඇතිව යු සම්භ ඩිව වා තිය. ටත් අමතරව සමහරයගේ මොන්න තරම් ප්‍රතිකාරලත් සනිපෙන් අති ප්‍රශ්නිකුත්තියෙන ඒ තමයි මේ තුවාලේ හෙදිච්චි තැන මේක මන්හි තන නොබෙල් ප්‍රයි එකක තැබුුණා මේ මඇතකාල වෛදුවරය කොයා ගත්ත මේ තුවාලේ හදිච්චි තැන බැක්ටීරියාවක් ආසාධනය වෙනවා හෙලිකො බැක්ට පයි ෝරි කියලා. ඒක ඇත්තරම ඒ විද්‍යාඥා ඒක ඉදිරිපත් කරපු හම මේ අනිත්තා පිළිගත්ත නෑ. එනිසා අයා ඒ තුවාල හදාගෙන් ඒ ආසාධනයවීම තමන්ටම වෙන්ඩැරලා හමම් ඇ මේ ප්‍රතිජීවක වර්ග තුනක් භාවිතා කරලා එයා ඒ කල්ල පෙන්වා නොබල් පයිසිකත් හම්බුනාකට අපිස්සර හිතුවේ මෙතන මේචියලොට පිච්චන විතරයි කියලා මේ තුවාේ සනීප වෙන්නෙමන හැම දාම දිගට දිගටම තියනවා. එතකොට බලපුහම මේ තුවාලය ඒ හෙලික බැක්ට පයිල්ලෝරි කියන බැක්ටරියාවගේ ආසාධනය වෙලා එතන ආසාධනයක් මේ ඇති වෙලා තියන්නේ ඉතින් එතකොට මේ ඒ ආසාධනය දිගටම තියනවා එක සනීප වෙන්න නෑ තිඒ එක දැම් බෙත්වර් හොයාගෙන තිය. මේකට බලපාන ප්‍රධානම සාධික දෙකයි තියෙන්නේ දිගු ඒලාවක් ආහාරවේල කල්දාලා ඉන්න එක දෙක මානසික ආතතිය ඊට අමතරුව තව බලපානවා මධ්‍යසාරර්ව හවිතේය අධසාරභවිතය නිත් ේතුවාල ඇතිවෙන්න පුළුවන් මේ ආමාසේ ශලේෂමල තුවාලවීම තවයි එකකදදි වෙන්න. එතර මේක බරපදලෙ තියවවානන් න්ඩෝස් කොපිල පරික්ෂය තියන එකද කැමරාවක් සහිත එකක් මෙහ මොකමාර්ගේ හරහා ගිල්ල ෝනොේ ඇතුලට ට මේවාගේ එකක්. ඒ ගල්ලෝ ලයුරවෙලා ඒකෙන් බලනව අලයිට්යෙකුත්තෙක් සම්පූර්ණ මාමස හිස්කල්ලගරලා ඇතුේ චාරපයක් ගන්න පුලන්ගේ චායාරපය ගත පසෙක සතහන් වවා රතු පටි තුවාල ප්‍රමාණය ස තුවාලේ විෂකම්භය කොච්චරද කිය එක. මේක ඇතරම පාලනය කරන්නඩෝනි දෙයක් මේක පාලනය කරේ නැතොතින්හෙම අනි වාර්රම ඒ ආමාශයේ කැන්සෙකක් දක්වා යන්න පුළුවන් ගස්ටයිටිස්ලින් පටන් ර ගස්ටයිටිස්ව සාමාන්‍ය තුවාල තිය අවස්ථාවතියනවා අර මේ බැක්ටීරියාව ආසාධනය වෙලා ඇතිවන දෙවැනි මට්ටම තුවාල තියෙනවා ඊට පසෙ තමයික තවදුරටත් කැන්සි එකක් දක්වත් යන්නඩ ඉඩකඩක් තියෙනවා. ඉතින් මේකත් ඇත්තටම බෙහෙත්තු ලිම්පාලනය කරන්න තමයි බලන්නේ දැනට භාවිතා කරනවා බෙත්තුවල නං කියන්නන්නේවාං එකත් තමයි බෙහෙතක් භාවිතා කරනවා මේක තියෙන අම්ලය උදාසීන කරන්නට අම්ේ උදාසින කරන්න බෙතක් භවිතා කරන බස්මයක් දෙක මෙන මේ ග්‍රන්තියෙන් එ මේක ශ්‍රාවය කරලා එන එක දීන කරන්නටත් තව බෙතත් භවිතා කරනවා හැබැයි ඒවා ඉතාම තාවකාලිකයි. එවයිවෙෙන තාවකාලික සහනයක් එතොට දැන්. අරවගේ බැක්ටීරිය ආසාලනයක් හෙක බැක්ට පයිල්ලෝර වගේ ආසාධනයක් කලා තින නම් ඒකට වෙන ෙත් කෝස එකකත්ති නව යිද්‍යවර කම්බෙලා ගන්්ඩෝනි ඒවා ඔක්කොම ලෙඩේ හැදුනට පස කරන්න තියෙන දේවල්. වැදගත් වෙන්නේ ප්‍රවෙන්ශන් ඇත්තං ලෙඩේ හැදන එක වලක්වා ගැනීම. මංහිතන්නේ අපි ඔ දේශී ආහාරවල ඇති මේ ගැස්ට්‍රයිටී හෙවත් අම්ලපිත්තය රෝගය, ඇති වෙන එක වලක්වා ගැනීමට ක්‍රම ඒවා මටත් මේකෙම තම ඉගෙන ැන්ඩුවන්න අප වෛදතුවා අංහිතන් ඒ ගැ පැදිලි කිීමක් කරයි. අම්ල පිත්ත රෝගය ගැන මහිතන බොක්කෙන්ම එකඟ වඩ පුළුවන් ටික් පැදිලි කර තිස ජන්නායක මත ඉස්සරරිං ඉසරනංගගේව හදෝතිම එකඟ වඩ පුලුවන් දේවල් බොක්කෙම තම දැමේ හදවත බොක්කට ැල න්න බොක් තම හො බොක්ක. ඒමගේ හොඳ බොක්ක අතම කියල ටික හදත පත්තර නැුරු නො දුම් විසරතිබුණේ තැම එක මේ බොක්කටම විල්ල කියලා තින කෑමබීමට තමයි වැටි ප්‍රපුකත්තය දෙබින් පවත හොඳ බොක්කක් හ බොක්කත් තමා කියලා දම ඒ සමාජය තියන කතා බහ තැක උපාර ආර